අයිබුවන් සුබ දැස්සන දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුළින් මම යුගන්ති පවරිකා ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස් තල වෙත පාර්ලිමේන්තුව යළි රැස්වෙයි. ගාලගෝට්ටියෙන් අවසන් වූ සැසිවාරය හෙට උදෑසන 10 දක්වා කල්යයි. වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් ඇමතිකම් දී නැවතත් එජාපේටයයි. පෞසී පියසේන සහ මනුෂත් විපක්ෂයට මාරුවෙයි. ජනතා විමුක්ති පෙරමුණෙන් වත්මන් අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව ඊයේ රැස් වුණා. උදැස්සන 10ට පමණ ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 30ක පමණ කාලයක් ඒ දිනේදී පැවැත්ුණා. එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබුවා. යනුව අද දිනේදී පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක කරු ජයසූරිය මහතා විස්පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණා. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනිට සහභාගී වුණා. මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ලක් වූ බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ. මෙම පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව පෙරවරු 10ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව තිබූ අතර පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට පැමිණි විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කළු සාටක පැළඳ සිටිනු දක්නට ලැබුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටි අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණා. ඉන් අනතුරුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම සඳහා රැස්වීමේ කැඳිමේ ප්‍රකාශය කිරීම. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ටික වේලාවකට පසුව රජයේ රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ පියසේන ගමගේ මහතා සහ එච්.එම්. ෆෞසි යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධුරෙන් පසුගියදා ඉල්ලා අසු මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගැනීම සිදු වුණා. අතිගරු ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. වර්ෂ 2018 වූ නොවැම්බර් මාස 14 වැනි දින පෙරවරු 10ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුය. ගරු මන්ත්‍රීවරුනි, මේ අවස්ථාවේදී අපේ රටේත් මුළු ලෝකෙත් අවධානය අප පාර්ලිමේන්තුවේ යොමු වී ඇති බැවින් මේ උත්තරීතර සභාවේ ගෞරවයත් සෑම මන්ත්‍රීවරයෙකුගේම ගෞරවය හා අභිමානයත් සුරගෙන අයුරින් පවත්වාගෙන යන ඔබ සියලු ජනාගේම සහයෝගය මම ඉතාමත්ම කරුණාවෙන් අපේක්ෂා කරමි. දෙමළ ජාතික සංධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ස්ථාවර නියෝග කිහිපයක් අත්හිටුවන ලෙස යෝජනාවක් සිදු කළ අතර ඊට අනුපක්ෂීය මන්ත්‍රීවරුන් විරෝධතාවය පළ කළා. Your attention, Honorable Speaker, to Standing Order 135, and I am moving that the standing orders be suspended for today's sitting. And as you can see, if this is moved by somebody other than a Minister of the Cabinet of Ministers, it shall be decided by a division in the House. So as I move that the standing orders be suspended for the day, I also move that the Honorable Speaker be pleased to present my motion for the suspension of standing orders. සභානායකල හැටියට ගරු අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙනුවෙන් අපේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුව Let them talk.
අද නිවේදනය කියවීමෙන් පසු සභාවේ මන්ත්‍රීවරු අතරට පත්කර තිබෙන න්‍යායපත්‍රයේ අනුව මීළඟට තිබෙන්නේ සභාව කල්තැබීමේ යෝජනාව. මම මීළඟ දිනේට පාර්ලිමේන්තුව කල්තැබිය යුතුයයි යෝජනා කරන්නේ. මම මේක සභාව ගරු මන්ත්‍රීවරුනි ගරු මන්ත්‍රී පොඩ්ඩක් let me speak. අද විශේෂ අවස්ථාවක්. මේ තීරණ මම ගන්නෑ. මම සභාවේ අනුමැතිය අරන් ඒ තීරණය දෙන්න. ඔබතුමා ඉවරද? මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පොඩ්ඩක් සමන් දෙන්න හොඳයි. කතාන් දාත්තා දැන්. ඉඩ පුළුවන් කෑ ගන්න. කෑ ගන්න ඕන නම් කෑ ගාමු. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව න්‍යාය පත්‍රයේ වෙන කිසිදු කටයුත්තක් අද දිනට යොදා නොමැති හේයින් පාර්ලිමේන්තු කල්තැවීමේ යෝජනාව ඉදිරිපත් කළේ. ඒ අනුව පැහැදිලි වෙනවා සුමන්දරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවක් නැහැ. දැන් තමයි ලිඛිත දෙයක් ඔබතුමාගේ අතට දීලා තිබෙන්නේ. පොඩ්ඩක් ඉන්න ඉතින් කෑ ගන්නතෝ. වරද්දගත්තේ එක සැරයක් නෙමෙයි. මේදී විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූයේ උණුසුම්කාරී තත්වයක්. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සුමන්දිරන් මන්ත්‍රීතුමා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාව තමයි ස්ථාවර නියෝග යම් ප්‍රමාණයක් අත්විටීම සඳහා යෝජනාව. අප විසින් මහලේකම්තුමාට දැන් ලබා දුන් යෝජනාව තමයි මේ විවස්ථා විරෝධී පාලනයට එරෙහිව විශ්වාස භංගයේ යෝජනාව. යෝජනා දෙකක්. එක යෝජනා දෙකක් එකක් නෙවෙයි. ස්ථාවර නියෝග අත්විටීම පිළිබඳ යෝජනාවට ඔබතුමා ඡන්ද විමසන්න. අනතුරුව විශ්වාස භංගයේ යෝජනාව ඒ ස්ථාවර නියෝග අත්විටීම මත පදනම් ඉදිරියට යන්න පුළුවන්. අපි ඒ පිළිබඳව විවාදෙ පවත්වා ගන්නවා. මොහොතේ මෙම යෝජනාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම ඔඩර් ප්ලීස් දෙපාර්ශ්වයේම අදහස් ප්‍රකාශ කළා. මෙම යෝජනාවට අදාළව දැනුම් දීම පිළිබඳව ස්ථාවර නියෝග අත්විටීම සභාවේ එක්කද? මෙහිදී විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී යලිත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. බහුතරයක් එකඟයි. ප්‍රදායක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ හැමදාම සිද්ධ වෙච්ච. යම් කෙනෙකුට විශ්වාස භංග යෝජනාවක් බාර දෙන්න ඕන නම් ඒ යෝජනාව බාර දීලා නියමිත කාලයකට පස්සේයි තමුන්නාන්සේ න්‍යාය පුස්තකයට ඒ යෝජනාව ගේන්න ඕන. එහෙම නැතුව මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාස භංග යෝජනාවක් ගෙනාපු දවසම ස්ථාවර නියෝග අත්තිටවල විවාදයට අරගෙන ඡන්ද විමසන ක්‍රමයක් නැහැ. ජාත්‍යන්තරවාදීව මේ ප්‍රශ්නේ විඳගන්න අවස්ථාව දෙන්න. මේක සභාවේ බහුතර මතයක් අනුව මේ තීරණය මම දුන්නේ. මගේ තීරණයක් නෙමෙයි. අපි ඡන්දයක් ගන්නවා. බහුතර මතේ. මන්ත්‍රී රුගිලා වාඩි වෙන්න. යෝජනා කොපිය දෙන්න බලන්නේ. කොපියක්. මේ යෝජනාවට සභාව එක්කද? මේ යෝජනාවට විරුද්ධව ඉන්නවද? මට බලය තියෙනවා. සෙන්කෝලේ තියෙනවා. මම සෙන්කෝලේ පිළිගන්නවා. We'll take a vote. ඒක බලමු. බෙල්ල ගන්න. වදිනවා. මේ ඡන්දය ගන්න අවස්ථාවක් දෙනවද නැත්නම් මට වෙනම තීරණයක් දෙන්න වෙනවා? මට හඬානුව තීරණයක් දෙන්න වෙනවා. මේ යෝජනාවට පක්ෂව මේ යෝජනාවට විපක්ෂව මේ යෝජනාවට විපක්ෂව පක්ෂණ ඒ අනුව හඬානුව මට දැනට පත්තරදි ආණ්ඩුවට බහුතරයක් බයිනේම් ගමු. මට මහජන මතයට කන් දෙන්න ඕනේ. මහජන මතයට කන් දෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මහජනය තීරණය කරයි. මම නෙමෙයි. කරන්න දෙයක් නැහැ. මහජන මතයට අවසාන වතාවට කියනවා මේ ඡන්දය හඬානුව දෙනවා. මේ අනුව
දැනට පත් කරාදී ආණ්ඩුව බහුතරයක් නොමැති නිසා මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. There is no major problem. පාර්ලිමේන්තුව 21 වෙනිදාද හෙටද රැස් වෙන්නේ? හෙට උදේ 10ට පාර්ලිමේන්තුව රැස් වෙනවා ඇති. හෙට උදේ 10ට. මෙලෙස කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වූ අතර මෙහිදී පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ මෙලෙස රැඳී සිටියා. පාර්ලිමේන්තුව රැස්වීමත් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පෙරමුණ වෙත සහාය පළ කරනු දක්නට ලැබුණා. පසුගිය ඔක්තෝබර් මාස 26 වනදා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමග බහුතර බලය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් මුහුණුවරක් දැකගත හැකි වුණා. අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය පක්ෂය අතහැර වෙනත් පක්ෂ වෙනුවෙන් සහාය පළ කළ අතර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද සහ ආර්.ටී. අශෝක් ප්‍රියන්ත යන එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා එක් වුණා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීනව කටයුතු කරමින් ආණ්ඩුවට සහාය ලබා දීමට තීරණය කළ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාද ආණ්ඩුවට සහාය දීමට එක් වුණා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාස 26 වනදා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමග බහුතර බලය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් මුහුණුවරක් දැකගත හැකි වුණා. අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය පක්ෂය අතහැර වෙනත් පක්ෂ වෙනුවෙන් සහාය පළ කළ අතර වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද සහ ආර්.ටී. අශෝක් ප්‍රියන්ත යන එජාපයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා එක් වුණා. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ස්වාධීනව කටයුතු කරමින් ආණ්ඩුවට සහාය ලබා දීමට තීරණය කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාද ආණ්ඩුවට සහාය දීමට එක් වුණා. ඒ අනුව අද උදෑසන 10 වන විට ආණ්ඩු පක්ෂයට ආසන 103ක් හිමිව තිබූ අතර විපක්ෂය සඳහා ආසන 99ක් හිමිව තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ සහ මනුෂ්‍ය නානායක්කාර මහතා ඇතුළුව විපක්ෂයේ මුළු ආසන සංඛ්‍යාව ආසන 121ක්ව තිබුණා. පාර්ලිමේන්තුව අද උදෑසන රැස්වීමත් සමග සන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, මනුෂ්‍ය නානායක්කාර, පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆෞසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් තම සහාය පළ කිරීමට තීරණය කිරීමත් සමග නැවතත් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වී තිබෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂය සඳහා වෙන්ව තිබූ ආසන සංඛ්‍යාව 99 දක්වා පහත ඇති අතර එක්සත් ජාතික පෙරමුණෙහි ආසන සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පක්ෂය ගොඩ ගන්න බැරි තැනකට අද දැමීම පිළිබඳව දැඩි ලෙස කලකිරුණු මම කල්පනා කරා මේ වෙලාවේ බහුතරය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින ඒ කණ්ඩායම පැත්තකට වීසිකල්ලා සුළුතරයට අවස්ථාව ලබා දීම තුළින් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය මගහරවා ගැනීමට නැවත සියලු දේවල් කැප කරලා මම කල්පනා කරා මේකට එකතු වෙන්න. ඒ නිසා ආයි එම අවස්ථාව අද නෙමෙයි හෙට කියලා කල්පනා කරන්නේ නැතුව ඒ ක්ෂණිකවම ඒ තීන්දුව අරගෙන අද දින ඔබ සමග මම එකට එකතු වුණා. වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මගේ අමාත්‍යාංශ විල්ලාස් වෙන්න මම
අතිගරු ජනාධිපතිතුමාව හමු වෙලා එතුමාට මගේ ඉල්ලාස්වීමේ ලිපිය දෙනවා. මොකද මම ආණ්ඩුවත් එක්ක එක්කහුනේ බහුතරයේ තියෙනවා කියන විශ්වාසය මත බහුතරයේ නැත්තම් මට ඒ ආණ්ඩුවේ අමාත්‍යදුරක් දරන්න අමාරුයි. මොකද බහුතරයේ වෙන තැනක තියෙනවා නා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංගයක් ගෙන ඒමට කරන ලද යෝජනාව අඩු ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත් වූ බව කථානායකවරයා සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු මෙම විශ්වාස භංග යෝජනාව සඳහා අත්සන් තබා තිබෙනවා. ඊයේ දින පාර්ලිමේන්තුව රැසූ අවස්ථාවේදී කථානායකවරයා විසින් ලබා දුන් නියෝගය නීත්‍යානුකූල නොවන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළා. ඒ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අද සම්පූර්ණ උල්ලංඝනය කරමින් කථානායකවරයාට මම කනගාටුවෙන් කියනට පයින් ගැහුවා. පයින් ගහලා රට අරාජක කිරීම තමයි කථානායකතුමාගේ එකම බලාපොරොත්තු. කථානායකතුමාගේ සභාවට පැමිණීම බලය ලැබෙන්නේ සෙන්කෝලේ රැගෙන එන වේත්‍රාධාරිවරයා විසින්. එයින් පසුව තමයි කථානායකතුමාට අසුන්හරන් කටයුතු කළ හැකි වන්නේ. අද එක සිද්ධියක් තව වේත්‍රාධිකාරීවරයා සෙන්කෝලේ අරන් ගිහිල්ලා ඉවරයි. සෙන්කෝලේ අරන් ගියාට පස්සේ කිසිම පාර්ලිමේන්තු කටයුත්තක් වළංගු නොවන බව කලින් කීප වාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එවැනි තත්වයක් පෙන්වුම් කරද කථානායකතුමා එය පිළි නොගෙන හිතුවක්කාර ලෙස වැරදි විදියට තාවර නියෝගට විරුද්ධව තනි හිතුවක්කාර ක්‍රියාවලියක යෙදුණා. ඉතාම පැහැදිලිනේ මේ බාණ්ඩ. ඉතා පැහැදිලිව මේ න්‍යාය පත්‍රයේ පළමුවෙන්ම තියෙනවා මන්ත්‍රීවරුන් පූර්ව භාග 10ට පාර්ලිමේන්තු සභාගර්භයේ රැස්වීමෙන් මෙදින වැඩ කටයුතු ආරම්භ කරනු ලැබේ. වැඩපිළිවෙල මෙසේය. පාර්ලිමේන්තු වාරාවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් කියවීම. දෙක, කල්තැවීම. මේ න්‍යාය පත්‍රයේ print කරලා එවලා තිබුණු න්‍යාය පත්‍රයේ වෙන කිසිම දෙයක් නැහැ. අද කථානායකවරයා මොකද්ද ගත්ත පියවර? කථානායකවරයා මේ න්‍යාය පත්‍රයට පයින් ගහලා එයාට නැති බලයක් ආරෝපණය කරගෙන එතුමා මෙතන මත විමසීමක් කරන්න ගියා. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු කණ්ඩායම වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අද කරු ජයසූරිය මැතිතුමා විසින් නීතිය උල්ලංඝනය කරමින් සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කරන ලද මේ ක්‍රියාකලාපය තුලින් සිදුවෙච්ච කිසිම දෙයක් නීතියානුකූල ලෙස පිළිගන්න එපා කියලා. බටහිර හා යුරෝපා රටවල තානාපතිවරු ඒ පාර්ලිමේන්තු සැසිවාරයේ නැවත ආරම්භ කරන දවසේ ගැලරියට වෙලා සිදුවෙන ක්‍රියාදාමය සමීපව නිරීක්ෂණය කරනවා අපි දැකලා. ඒ වගේම BBC, අල් ජසීරා වැනි ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල දේශීය වාර්තාකරුවන් නෙවෙයි ඒ රටවල වාර්තාකරුවන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ප්‍රරෝග කළා එහෙම නැත්නම් සැසිවාරය කල් දාලා නැවත ආරම්භ වෙන අවස්ථාවක් සජීවීව රූගත කරන්න පැමිණි අරුම පුදුම දර්ශනයක් අපි මීට පෙර දැකලා නැහැ. ඒ මාධ්‍ය ආයතනවලට බටහිර ඒ යුරෝපාසා බටහිර තානාපති වරුන්ට මොකද්ද හේතුව අද මේ පාර්ලිමේන්තුව කල් දාලා නැවත හමු වන අවස්ථාව මේ තරම් සමීපව නිරීක්ෂණය කරන්න එතුමාන්ලට ඒ තරම් උනන්දුවක් ඇතිවීමේ රහස කුමක්ද? එතුමාන්ලා එසේ සමීපව නිරීක්ෂණය කරද්දී සුමන්තිරන් මන්ත්‍රීතුමාට ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙනීමේ උනන්දුවක් ඇතිවීමේ හේතුව කුමක්ද? ඒ සමගම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් තැම්පත් විජිත හේරත් මැතිතුමන් තමන් අතේ තියෙන කඩදාසියක් අරගෙන දඩබඩ ගාලා ඇවිදගෙන ගොස් පාර්ලිමේන්තුවේ මහලේකම්ට දී ඔන්න වැඩේ කළා කියලා උද්දාමයෙන් නැවත පැමිණ තමාගේ අසුණු ඉදිරිපිට නැගිට සිටමින් තම නායක අනුරු දිසානායක සමග සක්‍රීය සටන්කාමී භූමිකාවක් ඉටු කිරීමට පෙළඹුණු හේතු මොනවාද? මේ කාගේ කොන්ත්‍රාත්තුවද? මේ කාගේ ව්‍යාපෘතිය? කථානායකතුමා කටයුතු කළේ කාගේ වුමනාවට අනුවද? ආවේ අර පටියක් බැඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. මොකද කළු පටියක් බැඳගෙන? කථානායකතුමා කියනවා පෙනුමින් සහ හඬින් බහුතරය තියනවලු. දැන් කවුරු හරි අදෝවාතයක් කරියනම් ඒකත් ඡන්දයක් බවට පත් වෙනවා. ඒකත් හඬක් නේ. මෙතර ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බවට තහවුරු වූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද මේ ආණ්ඩුව මේ කියන ඇමතිවරුන්ට නේම් බෝඩ් දාලා තියෙන ඇමතිවරුන්ටවත් ඒ කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයටවත් කිසිම බලයක් නැහැ. ඒක රජයේ නිලධාරීන්ටත්
පොලිසියට මම මතක් කරන්න කැමති. ඊයේ දුන්නේ තීරණයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයත් අද දුන්න පාර්ලිමේන්තුවේ තීරණයත් අනුව මේ සියල්ලම නීතියෙන් තොර ගෙනියන පාලනය. කතානායකතුමා අපිට ඡන්දයක් ඉල්ලුවා සාමාන්‍යයෙන් පළවෙනි ඡන්දේ කටහඬෙන් ගන්න එකත් වොයිස් වෝට්. ඊට පස්සේ කතානායකතුමා කිව්වා ඒ අනුව බහුතරයක් මේ යෝජනාවට පක්ෂයි කියලා. ඒ පාර කතානායකතුමා කිව්වා දැන් මම ලෑස්ති නමින් අරගන්න. ඒ නමින් අරගන්න ගියට බාධා කරා. ඒ නිසා කතානායකතුමාගේ තීරණය දුන්නා කටහඬින් මේ යෝජනාව සම්මත වෙලා තියෙනවා. ඒ යෝජනාව අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඒ යෝජනාවට අත්පක්ෂ වුණ සියලු දෙනාම අද අත්සන් කළා ලිපියක් කතානායකතුමාට බාර දීලා තියෙනවා. 122ක් අවුරුඩි කියනවනේ අද තීරණයක් ගත්තේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට විරුද්ධ එක. කාට හරි වමනා නම් කතානායකතුමාගේ තීරණය වැරදි කියන්න හෙට ඇවිල්ලා යෝජනාවක් දාලා ඒක වැරදි කියලා සම්මත කරගන්න. ඒක සම්මත කරගන්න බැරි නම් ඒක පිළිගන්න. පාර්ලිමේන්තුවේ බහුතරයේ මතේ දැන් මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. නීත්‍යානුකූල බලය තියෙන එහෙනම් ඒ ගිය සිකුරාදා තිස්සර සිකුරාදා තිබුණේ ආණ්ඩුවට. කාටත් පැහැදිලිව පේන කාරණයක් තමයි මේ රටේ අර්බුදකාරී තත්වයක් ඇති නොකර ගෞරවාන්විතව ආණ්ඩුව අපට බාර ගිය යුතුයි කියන ඒ තත්වයේ බාරගත යුතුයි. මේක ඉතාම පැහැදිලිව අද අපි සභාගර්භයේ දැක්කා. මේක වැළැක්වීම සඳහා සභාවේ මැදට දැනට මේ ඊනිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කියන අය පැමිණ කරපු කාලගෝට්ටිය කවුරුත් ඉතාම පැහැදිලිව අපේ මන්ත්‍රීවරුන් කිසි කෙනෙක් සභාගර්භයේ මැදට යා නොවි ඉතාම සංසුන්ව අපේ කාර්යභාරය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමත් ඒ වගේම නීත්‍යානුකූලව ආණ්ඩුවක් පවතිනවද නැද්ද කියන එක පිළිබඳව රටට හෙලිදරව් කරන ක්‍රියාදාමය අද අපි ඉටු කළා. මින්මතුව මේ අරාජකත්වය වෙනත් පැතිවලට යා නොවි වළක්වාලීම සඳහා වහාම මේ තත්වය වටහාගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා හැම දේශපාලන නායකයාම කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නව රජයේ කුමන්ත්‍රණකාරී දේශපාලන වැඩපිළිවෙල අධිකරණයේදී මෙන්ම පාර්ලිමේන්තුවේදීද පරාජය කිරීමට හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තා පැහැදිලිව අද කුමන්ත්‍රණකාර ලෙස අටවා ගන්න ලද පාලනය ඒ කුමන්ත්‍රණකාරී දේශපාලනය ඊයේ අධිකරණයේදී අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න හැකියාව ලැබුණා. තවත් ලැජ්ජාවේ කුඩා හෝ ප්‍රමාණය මෛත්‍රීපාල ගාව හෝ මහින්ද රාජපක්ෂ ගාව ඉතිරි වී තිබෙනවා නම් ඔවුන් ඉල්ලා සිටු තිබෙනවා. තව දුරටත් මෙවැනි බලහත්කාරී කුමන්ත්‍රණකාරී පාලනයක් විසින් අපේ රට පාලනය නොකළ යුතුයි. අපි කියන්නේ මෛත්‍රී සහ රනිල් අතර තියෙන පෞද්ගලික ගැටුම මේ රටේ ජනතාවගේ කියන ඕන. අපි නම් කියන්නේ දෙන්න කාමරයකට දාලා දොර වහ ගන්න ඕන. එක්ක විකාගන ඉවර වෙන්න ඕන. එක්ක බදාගන ඉවර වෙන්න. ඊළඟ ඔහු ඊළඟ අවස්ථාවේදී කිව්වා පාර්ලිමේන්තුව කල්තබණ්ඩ හේතු සාධකුනේ ඝාතනයක් සිදු වෙවි කියලා බයි. ඔහු කළ යුත්තේ ඒකට පාර්ලිමේන්තුව කල්තබීම නෙමෙයි. ඝාතනයන් සඳහා කුමන්ත්‍රණය කරලා තිබෙන ඝාතන කුමන්ත්‍රකින කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂණ කිරීමයි ජනාධිපතිවරයාගේ කාර්යභාරය. අපි තා පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මේ තීරණය ගන්නු ලැබ. හැබැයි අපි විශ්වාස කරනවා අද වෙනකොට මේ රටේ සෑම පුරවැසියෙක්ම අනුමත කරાવી තනි පුද්ගලයෙක් යටතේ මෙවැනි බලයක් සංකේන්ද්‍ර වීම තිබීම මොනතරම් විනාශකාරී අත්දැකීමකට ගෙනියන්න පුළුවන්ද කියන එක එදා රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ආවා. ඒ විශ්වාස භංගයට පක්ෂව ජනතා විමුක්තිනුම අපි ඡන්ද දුන්නා. හය දෙනා. ඒ නිසා මහින්දගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න අය රනිල් වික්‍රමසිංහගේ විශ්වාස භංගයට ඡන්ද නොදෙනකොට රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වෙච්ච විශ්වාස භංගයට අපි සහාය පාන කළා. ඒ මොකක් නිසා? අවුරුදු 3මාරක් ඔහුගේ පාලනේ ජනවරමට පටහැනිය කටයුතු කරපු නිසා. ජනතා විමුක්ති පෙරමුණ හැම වෙලාවෙම වාඩි වෙන එක පැත්ත. ඒ තමයි සත්‍යයේ පැත්ත. ඉදිරි පළාත් සභා මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ 125ක අනිවාර්ය කාන්තා අපේක්ෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සම්වසිංහ මහතා පවසනවා. 2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි සැපීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අපේ අධ්‍යාපන ඇමතිතුමා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මෑතක සිට අනුගමනය කරන ලද තිනපත් ක්‍රමවේදයට සාපේක්ෂව පෙර සිට පැවති ආකාරයට නිල ඇඳුම් රෙදි ලබා දීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන තිබේ කියන එක කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ
සම්බන්ධව පරත්පාලන ඇමතිතුමා ෆයිසල් මුස්තෆා ඇමතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලගෙන මෙවර පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ 25%ක් අනිවාර්ය කාන්ත අපේක්ෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තෆා මැතිතුමා යෝජනාව ඉදිරිපත් කරලා තිබ්බා. මේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් වුණා. පාර්ලිමේන්තුව නිවැරදි ලෙස කල්තැබීමේ යෝජනාව ගේන්න ඕනේ පාර්ලිමේන්තුවේ සභානායක. පාර්ලිමේන්තුවේ සභානායකවරයා නෙමෙයි යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් ගිරියල්ලමා. ඒතෝ විපක්ෂයේ ඉදපු කොටුවත් කොහෙද කියලා දන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා විදියට පාර්ලිමේන්තුව අදරස් කරපු කතානායකතුමාම ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් වලදාන කරගත්ත මේ කටයුතු කරලා තියෙන අවසාන වශයෙන් අපි අහන්නේ ඒකයි. මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මාතර පැවති වැඩසටහනකට එක් වෙමින් දැන් සමහරවාන ඡන්දේ පරක්කුණු වෙලාවේදී මොනවාද මැතිවරණ කොමිෂම කියන්නේ? මේ පාර්ලිමේන්තුව විසිරුවාම ඡන්ද කතාව මොනවාද මැතිවරණ කොමිෂම කියන්නේ? අපි ඡන්ද පරක්කු වෙන එක සම්බන්ධයෙන් අපි කියලා තියෙන එක අපට නෙමෙයි, පාර්ලිමේන්තුවයි අධිකරණයයි තමයි තීරණය කරන්න ඕනේ. පාර්ලිමේන්තු විසිරීම සම්බන්ධයෙන් තියෙන මතය මගේ මතය ඒකයි. යම් අධිකරණයේ ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් එයි හොඳ නරක අපට පෞද්ගලික මත තියෙන්න පුළුවන්. අපි ඒ පෞද්ගලික මත කමිෂන් සභාවේදී අපි කතා කරනවා. ඒ එක්කම අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන කරුණු සම්බන්ධයෙන් අධිකරණය දෙන තීන්දුව ක්‍රියා කිරීමට කමිෂන් සභාව බැඳී ඉන්නවා. ඕක තමයි මගේ මතය. මගේ මතය හැටියට කොයි වෙලාවකවත් එහෙම ක්‍රියාව නීත්‍යානුකූලද නැද්ද, අනීතිකද, නෛතික බලයක් තිබේද යන කරුණු ගැන මා කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සමත්ති ලෙස පරිහරණය කළේ යයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගෞතම සිම්රත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුතනා තෙරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය ඊයේ තීන්දු කළා. මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකි රාජරත්න යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට පත් කළා. ඒ අනුව නඩුවේ සිව්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට හෙට දින සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින මෙන්ද විනිසුරුවරු නොතීසි නිකුත් කළා. 2014 වසරේ පෙබරවාරි මස පළමුවනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාල සීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාපත්ති ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩා බාලගේ, නීල් බණ්ඩාර, හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබෙනවා. එත් සමගින් අපගේ උදැස්සන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. දවසේ සිදුවන සුවිශේෂී පුවත් සමගින් අප සූදානම් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබව හමුවන්නට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.